Emerald, the gentleman's instinct. අයිබෝන් 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට පැවැත්වෙනවා සැප්තැම්බර් 11 වෙනිදා ඩුබායිදී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර. දැන් ශ්‍රී ලංකාව සති දෙකකට පෙර ඇෆ්ගනිස්තානය හම්බුවේ කඩලු 10කින් පළමු තරගයේ පරාජය වුණා මේ ආසියානු කුසලානේ. ඊට පසුව පැවති තරග හතරම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. බංග්ලාදේශය නැවතත් ඇෆ්ගනිස්තානය ඉන්දියාව සහ ඊයේ සුපර් 4 වටේ පැවති අවසාන තරගයේ පකිස්තානය පරාජයට පත් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඉතින් මේ තරගාවලියේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ඉන්ෆෝම් ටීම් එක. ඒත් එක්කම ඔවුන් නැවතත් පකිස්තානයත් එක්ක හෙට අවසාන මහා තරගයට ක්‍රීඩා කරන සියලු කටයුතු සූදානම්. ඉතින් ශ්‍රී ලාංකික අපි වසර 8කට පසුව නැවතත් මේ ආසියානු කුසලාන තරගාවලියක ජයග්‍රහණයේ උණුසුම විඳින්න සැදී පැදිගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ අපි ඊයේ තරගයයි හෙට තරගයයි මේ ෆයිනල් එකක් සෙල්ලම් කරන්න කලින් අපිත් papare.com ඉතාමත් උණුසුම් ඉතාමත් සතුටින් තමයි මේ විස්තර ගේන්නේ. ෆයිනල් එකකට කලින් අපි ඔයගොල්ලන්ට කතා කරන්න ලැබීම ඉතාමත් වාසනාවක් ලෙස සලකනවා. ඉතින් අපිත් එක වෙනද වගේම අපි අදත් ඉන්නවා ෆර්විස් මහරු. ෆර්විස් ෆයිනල් එකකට කලින් ලංකාවේ ජනකාය ඇතුළත් පොඩි අර උණුසුම් එකනේ මාර ෆීලිං එක්සයිටඩ් හැමෝම දැන් බලන් ඉන්න ඉරිදහවස තරගය එනකං. ඉතිං ඔබ හිතන් මොකද අප වසර 8කට පසු අපි දැන් ඉන්ෆෝම් තරග හතරක් ජයග්‍රහණය කරගෙන යනවා. මොකද හිතන්නේ මේ ෆයිනල් එකට කලින් ඔබ හිටපු ක්‍රීඩකෙක් සෙල්ලම් කරලා තිනවා ෆයිනල්ස් ගොඩක්. නමුත් මේ අපි අවුරුදු 8කට පස්සේ ෆයිනල් එකට එද්දි මොනවාගේ ෆීලිං එකක්ද ඔබට තියෙන්නේ විශේෂයෙන්ම ෆයිනල් එකට කලින්? හරිම උද්‍යෝගයක් දැනෙන දමිතයිකුවත් වා කිව්වාගේ පළනි තරගය පැරදුනට පස්සේ ටීම් එකට තිබ්බ ක්‍රිටිසිසම් අරම් බලද්දින් පසුව ඒක රෙස්පොන්ස් කරපු විදිය බැලුවම මේ තරුණ කණ්ඩායම විශේෂයෙන් ජේෂ ක්‍රීඩකයන් රසක් පන්දු යැවීමේ පැත්තෙන් නැති කණ්ඩායමක් මෙච්චර හොඳට ක්‍රීඩා කරලා ඒ වගේම ඒ වේග පන්දයන්ට ආදේශ කරපු අලුත් ක්‍රීඩකයෝ හොඳට කරලා ඉන්න පිතිකරු කාලෙත් තිස්සේ සෙල්ලම් කරන සමහර ක්‍රීඩ අවුට් ඔෆ් ෆෝම් හිටියා. ඒක ලඟුත් ලකුණු ගහන්න පටන් අරගෙන මම හිතන්නේ ලාංකිකයන් වශයෙන් අපිට සැහෙන සතුරු වෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් දැන් අපි මිනිස්සු පාර දකිනකොටත් කතා කරවට මම වුණත් මිනිස්සු හම් වෙනකොට ඒ තියෙන උද්‍යෝගයේ දමිත් මම හිතන්නේ කාලෙකින් පස්සේ අපිට ලැබුණේ. විශේෂයෙන් ඔස්ට්‍රේලියන් සංචාරයේදී ඒ උද්‍යෝගය දැක්කා. ඉන් පසුව මම හිතන්නේ මේ සෙල්ලම් කරන විදිය බැලුවා මම හිතනවා ගොඩක් පසුසුම් කළ යුතුයි. මේ තරුණ කණ්ඩායම සෙල්ලම් කරන විදිය බැලුවා විශේෂයෙන් මං හිතන්නේ ඊයේ තරගෙ උදාහරණ ගත්තොත් එම චේස් කරනකොට ලකුණු හඹායනකොට කඩලු දෙකක් ගියාට තුනක් ගියාට පස්සේ පැතුම් නිස්සංක සෙල්ලම් කරපු විදිය මං හිතන්නේ කාලයක් අපිට තිබ්බත් දෙයක් තමයි. කවුරු හරි අර අපි කියනවා අල්ලන් ගහන්න එක්කෙනෙක් සෙට්ුන්නේ නැහැ හරියට. ඉතින් ගොඩාක් හොඳ දේවල් කියන්න පුළුවන්. හරිම අඩු ඉවරි දේවල්. ඉතින් කණ්ඩායම හොඳ ලක්ෂණයක් ඒක අනිවාර්යයෙන්ම. ෆර්විස් දැන් අපි මුලින්ම කතා කරොත් ඊයේ තරගය ගැන අපි දන්නවා. දැන් අපි දිගටම දින්නේ චේස් කළා. අපිට තිබ්බේ නැද්ද මුලින් ප්‍රතිකරණයේ යෙදිලා පොඩ්ඩක් අපේ කණ්ඩායම වෙනත් චැලෙන්ජ් එකක්. මොකද අපි දන්නවා ටොස් එක අපේ අතේ නැහැ. 50-50 chance එකක් තියෙනවා. අපි නිකන් හරි හෙට මුලින් ප්‍රතිකරණයේ යෙදුනොත් අපේ කට්ටිය ඔව් මම දන්නවා ප්‍රැක්ටිස් වල ප්‍රිපෙයර් වෙලා තියෙනවා ඇති. නමුත් මේ තරගාවලියක් අතරතුර ඒ වගේ chance එකක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. අපිට ෆයිනල් එකකට ක්වොලිෆයි වෙලා තියෙද්දිත් කලින් තරගයක් කිසිම ප්‍රෙෂර් එකක් නැතුව සෙල්ලම් කරන්න. ඔබ විශ්වාස කරනවද අපිට ඒ තීරණය ගන්න තිබ්බා කියලා ඊයේ තරගයේදී? ඔව් මම හිතන්නේ දමිත් ඒක අපි උන්න මම උනත් ඒක වඩා කතා කරලා තමන් කරපු තව ප්‍රෝග්‍රෑම් එකේකදී ඉතින් ඒක බලන්න ඕන විදි දෙකක් තියෙනවා මම දකින විදි. ඉතින් ඊයේ උනත් බාබර සාමුත් කිව්වා එයා තරංග මේ කාසිවාසි දිනාගත්තොත් එයාත් පන්දු යවන්න තමයි තීරණය කරන්න කියලා මුලින්. ඉතින් ඒ කියන්නේ දෙගොල්ලොම කැමති උන්නේ නැහැ අර 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 රිස්ක් එක ගන්න. රිස්ක් එක කියලා කියන්නේ මම ඒක රිස්ක් එකක් වෙන්නත් පුළුවන් ප්‍රෙපරේෂන් එකක් වෙන්නත් පුළුවන්. රිස්ක් එක කියලා මම හඳුන්වන්නේ නිකන් හරි මුලින් බැට් කරලා මැච් එක පැරදුනොත් එීම තියෙන මොමෙන්ටම් එක විනිං මොමෙන්ටම් එක නැති වෙන්න පුළුවන් ෆයිනල් එකට. ඉතින් ඒක තමයි රිස්ක් එක. ඉතින් ප්‍රෙපරේෂන් එක කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඔයා දෙවෙනියට බෝල් කරලා ලෑස්තිලා ඉන්නවා යම් කිසි හේකින් තරගේ මේ කාසිවාසි අවසන් තරගේදී පරාජය වුණොත් ඒ පැත්ත හරි ගස්ස ගන්න. ඉතින් කණ්ඩායමක් වශයෙන් ගත තීරණයක් කියලා මං හිතනවා. මම ඉතින් සමහර කට්ටිය කණ්ඩායම ඇතුළේ ඉන්න ක්‍රීඩකයෝ හෝ නායකයා පුහුණුකරු තේරීම් කමිටුව ඒගලන් අදහස් දක්වන්නේ නැති. ඉතින් සමහර ඒ වගේ අවස්ථාවලදී තමයි
වැඩි වැඩි කට්ටිය කියන දේ තමයි කරන්නේ. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් වශයෙන් කම්ෆර්ටබල් දේ කරන්න ඕනේ. ඉතින් මෙවැනි අවස්ථාවකදී තමන්ගේ ගැට්ටක ලිසන් කරන්න ඕන ගොඩක්. ඉතින් ඒක දිනංගෙන මොමන්ටම් පරදින්න හොඳ නැහැ කවදාවත්. ඒක winning is a habit මම එදා කිව්වා වගේ. ඉතින් ඒ ඔප්ෂන් එක අනිවාර්යෙන් ගන්න තිබ්බා. හොඳ ඔප්ෂන් එකක් ගත්තා. ඉතින් අර රිස්ක් එකයි රිස්ක් එක නිසා මම හිතන්නේ නිකාර පෙර දුනොත් ෆයිනල් යන මොමන්ටම් නිසා වෙන්නේ නැති කියලා හිතනවා මම මේ ඒ රිස්ක් එක ගත්තේ නැත්තේ. ඔව් අනිවාර්යෙන්ම. ඒත් එක්කම අපි දැන් ඊයේ සෙල්ලම් කරපු කණ්ඩායම අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ප්‍රථමයෙන් නම් කරපු කණ්ඩායමේ වයිස් කැප්ටන් චරිත් අසලංක. නමුත් ඔහු තරග හතරක් අසාර්ථක වෙලා ඔහුව ඊයේ කණ්ඩායම ඉවත් කළා. ධනංජය ඩිසිල්වා කණ්ඩායමට ගෙනාවා. ඔහු පන්දු වාර හතරම පන්දු යැව්වා. අපේ ඊයේ දඟ පන්දු යන්නන් ඉතාමත් විශිෂ්ටාකාරයෙන් පන්දු යැව්වා. පන්දු වාර 12ම ලකුණු 60යි දඟ පන්දු යන්නන් දුන්නේ. කඩලු මම හිතන්නේ 5ක් හෝ 6ක් ලබා ගත්තා. ඉතින් මොකද හිතන්නේ මේ ධනංජය ඩිසිල්වාගේ ඇඩිෂන් එක කණ්ඩායමට චරිත් අසලංක වෙනුවෙන්? ඔව් මං හිතන්නේ මම ෂෝ එකෙත් කිව්වේ ඉස්සර ෂෝ එකෙත් දමිත් ඔයාට චරිත් ගහන මම පෞද්ගලිකව කැමති. ඒකත් මම සාමාන්‍යයෙන් එවැනි ක්‍රීඩකෙක් මම බැක් කරන්න ආසයි. ඒකත් ප්‍රූව් කරලා තියෙනවා. ඒ වගේම වන් ඉනිං අවේ එවැනි ක්‍රීඩකෙක්. නමුත් මට තේරෙනවා ඇයි ධනංජය ඩිසිල්වා ඇතුළට ගෙනාවේ චරිත ඩ්‍රොප් කළා. ඉතින් සමහරවල් මං මුලින් කිව්වාගේ ගට් එකට සමහර දේවල් ලිසන් කරන්න ඕනේ. කියන්නේ අහුම්කම් දෙන්න ඕනේ. මං හිතන්නේ ඒක තමයි එතන උනේ. ඉතින් ධනංජය ගිනාපේකෙන් බෝනස් එකක් අතර බෝලින් පැත්තෙන් අපේ ඕවර් හතර මම හිතන්නේ ඌ ලකුණු 17කට දෝ 18කට දැම්මා. ඉතින් ඒක ඇඩඩ් බෝනස් එකක්. ඉතින් චරිත අසලං හන් ලකි කියලා මම හිතනවා. හැබැයි මගේ පෞද්ගලික හැඟීම. ඉතින් ඩ්‍රොප් කරන හේතුව මට තේරෙනවා ඇයි කියලා. අපි ක්‍රිකට් වල ඉඳලා ගොඩක් කල අපි තේරෙනවා තින්කින් පාට්නර් කොහොමද කියලා. ඉතින් මම හිතනවා ධනංජය උනාට ඊ හොඳ පාරවල් දෙයක් එම ගැහුවා. ඉතින් එයාගෙත් යම් කිසි ෆෝම් එකක් තියෙනවා කියලා පේනවා. ඉතින් වැදගත් වෙන්නේ ධනංජය ඩිසිල්වා කියන පිතිකරුවා වැඩිපුර වැදගත් වෙන්නේ. පන්දු යවීමත් ඕකේ වැදගත් අපිට. ඒකෙන් ඒ පන්දු යවීමෙන් වෙන්නේ දසුන් චානකට තව ඔප්ෂන් එකක් තියෙනවා. බෝලල හතක් එයත් එක්ක, يعني දසුනුත් එක්ක. ඉතින් මේ පකිස්තාන් වැනි අන්ප්‍රෙඩිටබල් කණ්ඩායමකත් එක්ක බෝලිං ඔප්ෂන් තියෙන තරම හොඳයි. ඒකව දෙගලන්ගේ බැට්ස්මන්ලා අර අපි කියන පත් තුන බැට්ස්මන්ලා ඉන්නේ. ඉතින් එවැනි කණ්ඩායමක මේ වගේ ඔප්ෂන් එකක් තියාගන්න එක හොඳයි. ඉතින් චරිත අසලං ගැන ඇත්තටම අවාසනාවන්තයි මම හිතන විදිහට. නමුත් ඒ ගත්ත තීරණය ඇයි කියලා මට තේරෙන හොඳටම. ඉතින් ඒක සාධාරණකත්වය කරා ධනංජය ඩිසිල්වා ඇවිල්ලා හොඳට පර්ෆෝම් කළා. එකට සෙට් වුණ ගමන් අම්මා කඩේ යන්න කියනවාද? දරා ස්මාර්ට් බැලුවේ නැද්ද? ඔබට අවශ්‍ය සියලුම groceries අඩුම මිලට දරා ස්මාර්ට්. ගෙදර ඉන්න ගමන්. දැන් ෆර්විස් ඔබ පැවසුවා චරිත අසලංකව කණ්ඩායමෙන් ඉවත් කරා මේ ඊයේ තරගෙට. දැන් අපි දන්නවා ධනුෂ්ක ගුණතිලක ඔහු එදා afghanistan තරගයේ ඉතාමත් විශිෂ්ටාකාරයෙන් පිතිකරණය දුන්නා. නමුත් ඊට පස්ව තිබ්බ තරග දෙකේදීම මම හිතන්නේ soft dismissals ඉන්දියා තරගයේ පකිස්තාන් තරගයේ. ඉතින් නිකන් හරි නැවතත් චරිත අසලංකව කණ්ඩායමට ගේන්න අවස්ථාවක් තියනවද ධනුෂ්ක ගුණතිලක වෙනුවට? ඒත් එක්කම අපි ගත්තොත් ප්‍රමෝද් මදුෂාණීය තරගයේ ක්‍රීඩා කරා. ඔහුගේ පළමු තරගය මම හිතන්නේ ඉතාමත් හොඳින් පන්දු යවුවා. පොඩ්ඩක් මිස්ටේක්ස් තියෙනවා. නමුත් ඔහු ඉම්පෝර්ටන්ට් විකට් එකක් ගත්ත මොහොමඩ් රිස්වාන්ගේ. ඉතින් ඔබ හිතනවාද නැවතත් අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ වගේ ක්‍රීඩකයෝ ඒ දෙන්නගේ කෙනෙක් ආයිගෙනයිද? ප්‍රමෝද් මදුෂාන්ම ක්‍රීඩා කරයිද අවසාන තරගය චරිත අසලංකට කණ්ඩායමට එයිද? දැන් අපි දන්න පකිස්තාන් කණ්ඩායම වෙනස්කම් කීපයක් කරා. ඉතින් මොකද හිතන්නේ මේ තත්ත්වයන්ව ෆයිනල් එකට කලින්? ඔව් මම හිතන්නේ පකිස්තාන් කණ්ඩායම ගත්තොත් එහෙම මම හිතන්නේ නසීම් ෂා සහ ශදාබ් ඛාන් අනිවාර්යෙන් ඇතුළට එනවා. ඒ දෙනව රෙස් කරලා තිබ්බේ. ඉතින් තව එකලන් ස්ට්‍රෝං වෙනවා. අපේ කණ්ඩායම ගත්තොත් පෞද්ගලිකව මම කැමති ධනුෂ් ගුණතිලකට තව අවස්ථාවක් දෙනවට. ඒකත් ඔහුත් ඒ කියන්නේ චරිත් තරම් අවුට් ඔෆ් ෆෝම් කියලා කියන්න අමාරුයි. ඔව් යස් අන්තිම තරඟ දෙක සොෆ්ට් ඩිස්මිස් දෙකක් ගියේ. ඉතින් ඒක මම හිතන්නේ ධනුෂ් ගුණතිලක පොඩ්ඩක් තාපොට තදර ගහන්න ඕනේ කියලා අපි කියනවා. ඉතින් ඒක වැදගත් වෙනවා. අසිත ෆෙනයන් ප්‍රමෝද් මදුෂාන් කියන ප්‍රහේලිකාව පොඩ්ඩක් හරි අමාරු ට්‍රිකි සිලෙක්ෂන් එකක් එතන තියෙන. ඉතින් මම පෞද්ගලිකව කැමති අත්දැකීම් වැඩි ක්‍රීඩකෙක් හයි ප්‍රෙෂර් ෆයින් ලැක්ස් එල්ලම් කරනවා. ඔව් ප්‍රමෝද් මදුෂාන් ඊයේ හොඳට පන්දු යවුවා. නමුත් ඔහුට තියෙන අත්දැකීම් නිකන් හරි ඔහු අන්ඩර් ප්‍රෙෂර් දැම්මොත් එහෙම සමානට රැටල් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අසිත ෆෙනෑන්ඩෝ දැන් කාලයක් තිස්සේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් T20 ක්‍රිකට් නෙමෙයි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල ඉන්න නිසා සමානට ඔහුට එක්ස්පීරියන්ස් එක තියෙන නිසා ඔහුට බේරෙන්න අවස්ථාව වැඩි. ඉතින් එවැනි අවස්ථාවක මම පෞද්ගලිකව ප්‍රමෝද් මදුෂාන් හරි මන් ලකීම කරත් බට් සමහර දේවල් තියෙනවා කරන්න දැන් නැහැ කරන්න වෙනවා.
අසිත වෙනාන්ඩ ඇතුළට ගේන දනුෂ් ගුණතර තවස්ථාව අනිවාර්යම ලබාදෙන. ඔව් අනිවාර්යම. ඒත් එක්කම ෆර්විස් දැන් අපි ඊයේ තනංග මේ ටීවී එකේ බලද්දි දැකපු මං දැකපු විශේෂ ස්ටැට් එකක් ගත්තොත් අර පකිස්තාන් කණ්ඩායම 140ට වැඩි පන්දු යවලා තිනවා 170ක් 80ක් අනිත් එක කණ්ඩායමක්වත් 140ට වැඩි පන්දු යවලා තිනි පන්දු 30ක් හෝ 20ක් ඉතින් මේ දැන් හෙට නසීම් ෂා අනිවාර්යෙන් ක්‍රීඩා කරයි ඉතින් මේ එකත් එක්ක ඔබ හිතනවාද පකිස්තාන් කණ්ඩායමේ අපිට තියෙන චැලෙන්ජ් එක අපේ ස්පින් බෝලිං සහ ඔවුන්ගේ ෆාස්ට් බෝලිං එක තියෙන මේ චැලෙන්ජ් එක විශේෂයෙන්ම මේ ෆාස්ට් බෝල් අපේ ඊයේත් පොඩ්ඩක් ෆාස්ට් බෝල්ස්ලට පොඩ්ඩක් ස්ට්‍රගල් කරා මුලින් මම හිතන්නේ ඔවුන් කරපු එක වැරද්දක් තමයි තව ඕවර් එකක් දෙයක් ෆාස්ට් බෝලර්ස්ලගෙන් ගියා නම් වෙනසක් වෙන්න තිබ්බා ඉතින් මොකද මේ චැලෙන්ජ් එකට අපේ කණ්ඩායම මොනවයි දැන් අපි දන්න කිසිම ප්‍රැක්ටිස් වලින් එහෙම මේව මුකුත් කරන්න විදිහ නැහැ නමුත් මෙන්ටලි කොහොමද ප්‍රිපෙයාර් වෙන්නේ මේ වගේ ෆයිනල් එකකට ඒ වගේ හොඳ ෆාස්ට් බෝලිං යුනිට් එකක් බැට් කර බෝල් කරද්දී ඔ මං හිතන්නේ ඊයේ හතරෙනි පන්දු වාරේ හසන් අලි ගෙනාවු එක මම හිතන්නේ ටැක්ටිකලි බාබරසම් කරපු වැරද්දක් කියලා මම දාගෙන ඒකත් ඒ වෙනි අවස්ථාවේ පැතුම් නිස්සංක මම හිතන්නේ 4-2 දුකද ගහලා ප්‍රේක්ෂකපට රිලීස් කරගත්තා ඉතින් පකිස්තාන් කියන්නේ දමිත් එදා පටන් වේග පන්දු යවන 140ට පන්දු යවන හැම තිස්සෙම මේ ප්‍රොඩියුස් කරන රටක් ඉතින් අවසන් තරගයේ නසීම් ෂා හස්නේන් සහ හරිස් රෞෆ් මම හිතන්නේ තුන්දෙනාම හොඳට පන්දු යවන දෝලණය කරනවා බවුන්ස් එක හොඳයි ඉලිප්පීමක් තියෙනවා හොඳයි ඉතින් අපිට ලේසි වෙන්නේ නැහැ අලුත් පන්දුව ඉතින් කොහමද ප්‍රැක්ටිස් කරන්නේ දමිත් ඒකට ප්‍රැක්ටිස් කළ ඇති අපි අපේ ක්‍රීඩකයෝ ඕන තරම් මං හිතන්නේ විශේෂයෙන් ඩුබායි වල ඊයේ නිකන් අර අමුතු බවුන්ස් එකක් තිබ්බා ලේසිනු කුසල් මෙන්ඩිස්ගේ දවියාම පවා හිතපු නැති විදිහට බෝල ඉලිප්පුණා ඉතින් ඊයේ හොඳ තරංගයක් සෙල්ලම් කළා මං හිතන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් විතර ඉතින් අද දවසේ පුහුණුම් වෙයි කියලා මං හිතන්නේ රෙස්ට් එකක් දෙයි කට්ටියම විශේෂයෙන් සෙල්ලම් කරපු කට්ටියට ඉතින් ඒ වැඩි එක මෙන්ටල් ප්‍රිපරේෂන් දමිත් තින් ටෙක්නිකලි ලොකු දේවල් කරන්න අමාරුයි මේ ක්‍රීඩකයෝ කාලයක් තිස්සේ දැන් වෘත්තිමය වශයෙන් ක්‍රිකට් ගහන ක්‍රීඩකයෝ. ඉතින් ඔවුන්ට ටෙක්නිකලි ලොකු දේවල් හදාගන්න බෑ එක දවසක් ඇතුළත. තනිකර මෙන්ටලි ගේම් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. හාරිස් රෞෆ් දාන ලෙන්ත් එක වෙනස්, හස්නේන් දාන ලෙන්ත් එක වෙනස්, නසීම් ෂා දාන ලෙන්ත් එක වෙනස්. සුන්දනා අමුතු තුන්දෙනෙක්. වෙනස් තුන්දෙනෙක්. ඉතින් පිතිකරුවෙක් දැනගන්න ඕනේ තමන් ගේම් ප්ලෑන් එක හදාගන්න මේ පිතිකරු පන්දුවට පන්දු යවන්නට මුහුණ දෙද්දි මොන විදියට මම ප්ලෑන් ලකුණු ගහන ප්ලෑන් එක හදාගන්න කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ මුලින්ම. ඉතින් පාකිස්තාන් කණ්ඩායමේ ඒ ආයුධය තියෙනකොට අපි මෙල්ල කරන්න අපි දැනගන්න ඕන අපි උඩ ඉන්න පිතිකරුවෝ ඒගලන්න අලුත් බෝලේ විකට් දෙදී ඉන්න. නව පන්දුවෙන් විකට් දුන්නේ නැත්තම් රයිට් ශදාබ් කහන් සහ මොහමඩ් නවාස් කන්වෙන්ෂනල් ස්පිනර්ලා ලොකු ත්‍රෙට් එකක් දකින්නේ අපේ ස්පිනර්ලා තරම් අපිට මැදෝර ලකුණු ගන්න පුළුවන්. විශේෂයෙන් අලුත් පන්දුවෙන් ඔවුන්ගේ පන්දු යවන්නේ කඩලු ගන්න. ඒ කඩලු නොදී අපි ක්‍රීඩා කරොත් මම හිතනවා අපිට ලොකු ඩැමේජ් එකක් පාකිස්තාන් කණ්ඩායමට කරන්න පුළුවන්. විශේෂයෙන් ඔවුන්ගේ පිතිකරුවෝ ගොඩක් අවුට් ඔෆ් ෆෝම් ඉන්නේ. රිස්වාන් මං හිතන්නේ හොඳට පන්දුර පහර දෙනවා මොනවට නවාස් යටින් ඇවිල්ලා ගහනවා ඉතින් අනිත් පිතිකරු තාම ස්ට්‍රගල් කරනවා ගොඩක් ඉතින් ඒ වෙනි අවස්ථාවකදී අපේ පිතිකරුවන්ට පුළුවන් වුණොත් නිකන් හරි දෙවෙනිට බැට් කරොත් ඒගලන්ගේ අලුත් පන්දුර විකට් නොදී ගැහුවොත් මම හිතනවා අපිට තරගාවලිය ජයග්‍රහණ කරන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම ෆර්විස් දැන් අපි මේ ගමන සති දෙකකට කලින් ආරම්භ වුණා ආසියානු කුසලානය මහා තරගය හැට ශ්‍රී ලාංකික ජනතාව මම හිතන්නේ හැමෝම උද්‍යෝගයෙන් ඔබ කිව්වා වගේ බලාගෙන ඉන්නවා මේ තරඟයට. අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මොන වගේ දෙයක් වෙයිද අපි දන්නවා ටොස් එක එතකොට ෆාස්ට් බෝලිං ස්පින් බෝලිං ෆයිනල් එක ප්‍රෙෂර් එක මේ ඔක්කොම දේවල් තියෙනවා. නමුත් ඔබ හිතන්නේ මේ අවසාන මහා තරඟේ මොනවද ශ්‍රී ලංකා කණ්ඩායම කරන්න ඕනේ තරඟය බලන අපි කොච්චර ඒ කියන්නේ දින්නත් පෙරදුනත් කොයි විදිහකටද මේකට රියැක්ට් කරන්නේ මේ ඔක්කොම දේවල් එක්ක මේ තරංගාවලිය ගැන අවසාන වශයෙන් ඔබට මොනවද කියන්නේ ඔබ තරංගාවලිය ගැන කතා කරොත් දමිත් අපේ කණ්ඩායම රටින් යන්න කලින් කවුරු කතා කරත් මන්න හිතන්නේ අපේ ජනතාව උනත් ක්‍රිකට් ගහපු අපි උනත් මං වගේ තව ඉන්න අතීතයේ ඉස්සෙල්ලා කරපු ක්‍රීඩකයෝ පවා අපේ කණ්ඩායම ෆේවරිට්ස් කියලා කිව්වේ නැහැ කවුරු මම උනත් කිව්වේ නැහැ අත පිළිගන්න ඕනේ රයිට් හැබැයි මේ තරුණ කණ්ඩායම සෙල්ලම් කරපු විදිය බැලුවම ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්න ගොඩත් එක්ක අපේ තියෙන හෝස්ට් ටුර්නමන්ට් එක අපි ඩුබායි වලට අරන් ගිහිල්ලා අපිට වළක්වන්න බැරි හේතු නිසා අපිට සෑහෙන පීඩනයක් තිබ්බා. ඉතින් පීඩනයේ මැද්දේ ඉන්දියා පකිස්තාන් වැනි දරුණු කණ්ඩායම් විශේෂයෙන් අෆ්ගනිස්තාන් කණ්ඩායමත් කියන්න ඒක ඔවුන්ගේ ඉන්න ක්‍රීඩකයෝ මම ලෝකෙ වටේ ලීග් ගහලා සෑහෙන අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ. ඉතින් එවැනි කණ්ඩායම් මේ වගේ පරාජය කරලා අවසන් මහා තරගයක්ට ඇවිල්ලා ඉන්න එකට දමිත් මම දකින්න සෑහෙන ලොකු achievement එකක් කියලා. ඒක මුලින්ම මම කියන්න ඕනේ. දෙන්නත් තරතුණත් මම හිතන්නේ අපේ
අපේ ලාංකිකයන් වශයෙන් අපි ඒ දෙකම අහුඳට බාර ගන්නවා. අපි අනිත් රටවල් වගේ නෙමෙයි මම කියන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් වැදගත් වෙන්නේ ක්‍රීඩකයෝ වශයෙන් තමන් මෙච්චර කල් ගහපු ගේම් එක ගහන්න ඕනේ. ෆයිනල් එකක් කියලා වෙනස් කරන්න ඕනේ. සමහර නිකන් අර ටොස් එක පරාද වුණොත් මුලින් පන්දු යවන්න වෙලා ඊළඟට මේ සමා වෙන මුලින් පන්දුර පාර දිහිලා යන්න හවස යවන් පන්දු යවන්න උනොත් එතකොටත් අපි ඇජස් වෙලා ඇජස් වෙයි කියලා මම හිතනවා. ඒකත් පාකිස්තාන් වැනි කණ්ඩායමක් they are not good chasers under pressure. එච්චර පීඩනේ තියෙනකොට හොඳට චේස් කරන කණ්ඩායම නෙමෙයි. ඒකත් රිස්වාන් වැනි කඩේකෙක් අපි අදවා ගත්තා නම් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් අපේ පැත්තට ගොඩාක් සාධක තියෙනවා. අපේ ඉන්න ප්ලේයර්ලා ගොඩක් හොඳ ෆෝම් එකේ ඉන්නවා. රෙස්පොන්සිබිලිටි එක ගන්නවා. රෝල් එක දන්නා මොනවද කරන්න කියලා. ඉතින් අපේ කණ්ඩායම කරන දේවල් හරියට ඉදිරියට කරන් ගියොත් මම දකිනවා අපේ කණ්ඩායමට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ප්‍රේක්ෂකයන් වශයෙන් පරණ ක්‍රීඩකයෙක් වශයෙන් මම ගොඩක් සතුටුයි මේ කණ්ඩායම ගැන. ඒකත් මම අවුරුදු දෙකක් තිස්සේ හැමතිස්සෙම මම ගොඩක් කමෙන්ටරි කරලා තිනවා මේ කණ්ඩායම ගැන. ගොඩක් ෆොලෝ කරලා තිනවා ක්‍රීඩකයන්ට මම කතා කරනවා, ක්‍රීඩකයන් මට කතා කරනවා. ඉතින් මම දන්නවා මේ ක්‍රීඩකයන් කොච්චර උද්‍යෝගින් ඉන්නේ කියලා දැන්. ඉතින් වැදගත් වෙන්නේ මේ උද්‍යෝගෙම සෙල්ලම් කරලා ජනතාවගේ මෙච්චර කල් අපේ ක්‍රීඩකයෝ ජනතාවගේ මූණට හිනාවක් දැම්ම ඒ එක දවසයි තව තියෙන්නේ. ඒ දවසත් මේ ඉවර කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට ලොකුම උද්‍යෝගයක් අරන් එන කණ්ඩායමට මමත් මම හිතන මිලියන 22 ජනතාවත් අනිවාර්යෙන් උණ්ඩ සුපතනවා. අනිවාර්යෙන්ම. ඉතින් ෆර්විස් කිව්වාගේ අපේ පැතුමත් ශ්‍රී ලාංකික කණ්ඩායම මේ ආසියානු කුසලානය හෙට ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දෙයි කියලා. ඉතින් බොහොම ස්තුති ෆර්විස් අදත් අපිත් එක්ක එකතු වුණාට. අපි බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ විනිම් මොමෙන්ටම් එකෙන්ම ගිහිල්ලා තරඟ හතරක් දැන් ජයග්‍රහණය කරලා තියෙන්නේ. දිගටම මේ විදිහටම සෙල්ලම් කරයි කියලා හෙට තරඟයේදීත් අපි ජයග්‍රහණයක් ලබා ගනී කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ද papare.com එක මේ ආසියානු කුසලානේ ලෝක කුසලානේ මේ හැම දෙයකම අපි විස්තර ගේන ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. රැඳී ඉන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන විශ්ලේෂණාත්මකව කතා කරන ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ද papare.com එක. බොහොම ස්තුතියි.